සියලු සතුන්ට ජීවත් වෙන්න අයිතියක් තියනවා කියලා හිතන්න පුළුවන් නම් ආවිශ්වාස වෙනවා අපේ ජීවිත අස්සටත් සැනසීම එනවා අපේ ජීවිත අස්සටත් බොහෝ සබාධාමේ අපිට වෙන්න තියෙන දරුණු කර්මකාරක කාලයන් පහු කරන්න දෙවිවරුන්ගේ විශේෂ ආශිර්වාද අපි කියමු මිනිසුන්ගේ ආශිර්වාද මේ සබාධාමේ බලවේග වල ආශිර්වාද හැමදේම අපි ගාවට ළඟා වෙනවා මම ඔන්න ඔය පැත්ත මම විශ්වාස කරන පැත්ත දැන් ඕක විද්‍යාව විශ්වාස කරන්න නැති අයට වෙන්න පුළුවන් නමුත් හිතන්න මම මෙන්න මෙහෙම දෙයක් කියනවා සතෙක් හරි අපි කනවා කියන්නකෝ අපි මස් එක කනවා මේසෙට බෙදලා මෙහෙම මේසෙට ගේනකොට මෙහෙම ගේන ප්‍රොඩක්ට් එක අපි කනවා හැබැයි අපි ඉන්න තැනක ගෙනල්ලා ඌරෙක්ව හරි කුකුලෙක්ව හරි අපි ඉන්න තැන කපලා මරනවා අපි බලන් ඉන්න පුළුවන් අපිට බලන් ඉන්න බෑ 99%කට බලන් ඉන්න බෑ හැබැයි 100%ක් ওই පාපේ කරන අය ඉන්නවා හිතන්න එවැනි පුද්ගලයෝ බහුල වීම තුල සමාජයට මිනිහෙක්ව මරන එක නත් කියන්නේ දැනෙන දෙයක් නෙමෙයි මේක ඒක ලේසි දෙයක් පොඩි සතෙක්ව මරන්න පුළුවන් නම් මිනිහෙක්ව මරන තැන ඊටාම පහසු දෙයක් අපි මිනිස්සුයෝද කියන එක දෙවරක් හිතන්න ඕන සබාදාම දැන් ලස්සන පණිවිඩයක් නේද දුන්නේ මේ කොවිඩ් කතන්දරෙත් එක්ක ඒ කියන්නේ අපි සමහරවිට සබාදාමේට රිද්දෙන සිස්ටම් එකක් හදන්න 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 ගිහිල්ලා අපිට අන්තිමට අද අද සබාදාම යම් නැවතුම් ලක්ෂයක් දීලා දිනවා නේද ඒ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙනවා නම් ජීවත් වෙන්න ඕන රීතිය මෙන්න මේකයි කියන එක පෙන්වන්න නොකියා මැසේජ් එකක් නේද මේක ඇතුලේ එවන්නේ තරම මේ මම සතුන් වෙනුවෙන් දෙන දානයක් තියෙනවා. ඒ සත් දාණය මම කුරුල්ලගේ ඉඳලා මේ කූඹිය දක්වා මම ඒ දාණය දැන් අවුරුදු ගාණක් කරන් යනවා. මම කනක දෙයින් කොටසක් ඒ සතුන්ට ලබා දෙන එක. ඒක බුදුරජාණන් වහන්සේත් ලස්සනට කියලා දෙනවා මහණෙනි මාතරම් දාණය පිළිබඳව දන්නා යම් කෙනෙක් වේනම් මේ ලෝව ඇති අවසාන බත් පිටද නුඹලා බෙදාවල දන්නේ. මේක බුදු දේශනාවේ තියෙනවා. ඉතින් මේ හැම දෙයක් අස්සේම ජීවිතේ අන්තිමට ඉතුරු වෙන්නේ සතුට. අපි සියල්ල හොයන්නේ සතුට. ඒතොර ඇයි අපිට හිතන්න බැරි අපි වගේම අපේ භාෂාවට ගෝචර නැති අපේ ඉන්ද්‍රියන්ට ගෝචර නැති වෙනත් තලවල ඉන්න අය, වෙනත් රේන්ජ් වල ඉන්න අය, වෙනත් ෆ්‍රීකවෙන්සි වල ඉන්න අය, වෙනත් වර්ග වලට අයිති අය. මේ සියල්ලොත් ජීවත් වෙන්න ඕනේ කියලා. මේ අපි සියල්ලෝ ජීවින්නේ ආත්මార్థයෙන් රෙහිව අපි හිතන වෙලාවේදී සබාදහම එක්ක අපි සුරක්ෂිතයි. මොන බහනක තත්ත්වයවත් අපි සබාදහමෙන් අපි සුරක්ෂිතයි. ඉතින් ඒ සබාදහමත් එක්ක යනවා සබාදහම මේ ලෝකෙට එවලා තිබ්බ සියලු ජීවීන් ගැන හිතන්න කියන මතේ මම සියල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා.